බුද්ධෝත්පර්ෂයෙන් අනුන වන්දනීය පූජනීය කැලණිය පින්බිම පිහිටි ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් ගතානුගතික ප්‍රත්‍යන්ත ග්‍රාමයන්හි වෙසෙන ජනතාවගේ පිරිසිදු පානීය ජල ගැටළු වලට තිරසාර විසඳුමක් ලැබෙන පුණ්‍ය කාලය උදා වී ඇත. හෙක්ටයාර් 117ක් පුරා විහිදෙන බස්නාගොඩ ජලාශය මුලාශ්‍රය කරගනිමින් ගම්පහ අත්නගල්ල මිනුවන්ගොඩ මීරිගම සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන්හි ග්‍රාම නිලධාරී වසම් 449ක වෙසෙන ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ජලයෙන් සුපෝෂිත කරන උදාර සංකල්පය එවකට ජල සම්පාදන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වර්තමාන ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් ආර්ථික සංවර්ධන ගරු අමාත්‍යවරයා වශයෙන් එවකට කටයුතු කළ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුන්ගේ මැදිහත්වීම මත මෙම ව්‍යාප්තිය සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කර දීමද මෙහි සාර්ථකත්වය සඳහා මනා පිටුවහලක් වීය. මෙම ව්‍යාප්තියේ ඉදිකිරීම කටයුතු කඩිනමින් නිම කිරීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුන්ගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ගරු චිවන් තොණ්ඩබාල් මැතිතුමාගේ නායකත්වය සහ මෙහෙයවීමෙන් ගම්පහ අත්නගල්ල මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමය යථාර්ථයක් බවට පත් වී ඇත. ප්‍රදේශවාසීන්ගේ දොරින් දොරට සුපිරිසිදු පානීය නල ජල සම්බන්ධතාවය ලබා දෙන සත්ක්‍රියාව සුභ මූර්තියෙන් ආරම්භ වූයේය. චීන සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ආධාර යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් මෙම ගම්පහ අත්නගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබනවා. මෙහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන්නේ චීනයේ චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන් ආයතනය. ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 33,060ක් වන මෙම ව්‍යාපෘතිය මගින් ගම්පහ අත්නගල්ල මිනුවන්ගොඩ මීරිගම සහ මහර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල ග්‍රාම නිලධාරී වසම් 449ක ජීවත්වන ජල පහසුකම් නොමැති ජනතාව සඳහා ලක්ෂ 4ක් පමණ වෙනවා එන ජන ප්‍රමාණය ඒ ජනතාව සඳහා පිරිසුදු පානීය ජලය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ජල මූලාශ්‍රය වෙන්නේ අත්නගල්ලු ඔයේ අතුරු ඔයක් වන බස්නාගොඩ ඔය හරහා ඉදිකරනු ලබන වේල්ලක් මගින් නිර්මාණය කරනු ලබන බස්නාගොඩ ජලාශය මගින් තමයි අපි ජලය සපයන්න බලාපොරොත්තු වෙන්නේ. මෙම ජලාශයේ ධාරිතාවය ජලය ඝන මීටර් මිලියන 5.5. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විද්වත් ඉංජිනේරු ශිල්පීය මැදිහත්වීම මත මීටර් 100ක් දිගින් යුතුව මීටර් 20ක් උස වේල්ල ශක්තිමත්ව ඉදිකරලීමේ කාර්යය අතිශය ප්‍රශංසනීය වේ. ප්‍රදේශවාසී පොදු මහජනතාවගේ පානීය ජලාවශ්‍යතාවය ඉටු කිරීම වෙනුවෙන් තම දේදුර ඉඩකඩම් පරිත්‍යාග කළ සියලු දෙනාටද කෞරව ප්‍රණාමය නිතැතින්ම හිමි විය යුතුය. එම ජලාශයේම ආසන්නයේ ඉදිකර තිබෙන ධාරිතාවය දිනකට ඝන මීටර් 54,000ක් වන ජල පිරිපහදු මධ්‍යස්ථානයකින් ඒ වගේම ධාරිතාවය ඝන මීටර් 10,000ක් වන පිරිසුදු ජල තටාකයකින් ඒ වගේම මම අර කලින් සඳහන් කරපු ප්‍රදේශවල ඉදිකර තිබෙන ඝන මීටර් 1500ක ධාරිතාවයකින් යුතු ජල කුළුණු පහකින් සහ දිග කිලෝමීටර් 720ක් පුරා පැතිරී පවතින සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් නල පද්ධතියකින් මෙම ව්‍යාපෘතිය සමන්විත වෙනවා. ව්‍යාපෘතිය වැඩ කටයුතු 85%ක් පමණ දැන් අවසන් වෙලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්ද අවසාන වන විට සියලුම වැඩ කටයුතු අවසන් කිරීමට. දැනට අපේ ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ඉදිකිරීම කටයුතු සම්පූර්ණයෙන් වගේ අවසන්.
එහිඳ අපි බලාපොරොත්තු වෙනවා තාවකාලිකව බස්නාගොඩ ඇලහරහා දිනකට ජලය කියුබික් මීටර් 5000ක් අරගෙන පස්යාල අත්තනගල්ල සහ ඌරාපොළ යන ප්‍රදේශවල ජනතාවට පළමු අදීර හැටියට බෙදා හරින්න අපි බලාපොරොත්තු වෙනවා මනුෂ්‍යයෙකුගේ මූලික අවශ්‍යතාවය ජලය. ඒ අනුව ජලය මේ ප්‍රදේශයේ ජනතාවට යම් ආකාරයකින් තිබුණත් පිරිසුදු පානීය ජලය ලබා ගැනීම යම් දුෂ්කරතාවයක් බවට පත් වෙලා තිබුණා. එදා තිබිච්ච ගම්මාන අද ජනාකීර්ණභාවයට පත් වෙලා. එනිසා ප්‍රදේශයේ ජනතාව සීග්‍රයෙන් වර්ධනය වෙච්ච අවධියක මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නට යොමු වීම පිළිබඳව අපි සන්තෝෂයට පත් වෙනවා. වර්තමාන රජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් එවාගේම ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මැතිතුමත් මේ අවස්ථාවේදී අපි බොහොම කරුණාවෙන් ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දෙන ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමාත් එවැගේම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීමත් එවැගේම ප්‍රදේශයේහි අනිකුත් දේශපාලන බලධාරීන්ගේ මූලිකත්වය සහභාගීත්වය මේ පිළිබඳව යොමු වීම පිළිබඳව අපි සන්තෝෂයට පත් වෙනවා. 1983 84 කාලේ කලල්පිටියේ ප්‍රදේශතාවේ වතුර නැතුව බොහෝම අමාරුයි තමයි ජීවත් වෙන්නේ. අදටත් වතුර නැහැ. ගලක් තියෙන පළවය අතර අපි ඩ්‍රින් කැපුවා, නලලින් ගැහුවා, ඒත් වතුර ආවේ නැහැ. ඉතින් දැන් නම් අපිට නිකන් ගේ මලක් තිබුණා වගේ වුණා. ජලාශේ හැදෙන්නත් ප්‍රමයෙන් අපරමෙන් අපිට වතුර කොහොම හරි ලබා දීම ගැන ජීවත් වෙන ඇඳුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ප්‍රසන්න ඇමතිතුමාගේ උනන්දුවයි අනිත් මන්ත්‍රීවරුන්ගේ සෑම උනන්දුවකින් තමයි අපිට මේ ජලය දෙයන්ගේ පිටින් ලබා දුන්නේ. අපේ ජයග්‍රහණයක් කියලා මම හිතනවා. උදේ පාන්දර නැගිටලා කලගෙඩිය අරගෙන වතුර පෝලිමේ ඈතට ගිහිල්ලා වෙලක ලිඳක් කපාගෙන එතනින් තමයි අපි වතුර අවශ්‍යතාවේ අපේ පිරිමහ ගත්තේ. ඊට පස්සේ වැහි කාලේ එනකම් බලාගෙන ඉන්නවා. එහෙම නැති වුණොත් ඉතාමත්ම දුකසෙයි. ඒ කියන්නේ ළමයි පාසල් අරගන්න, මහත්යට වැඩට යන්න, අපේ රෙදි පෙරලි සෝදා ගන්න නොහැකිව ගොඩාක් ඉතා අසරණව දුක්කසේ අපි වතුර නිසා දුක් විඳා. මාත්‍ය ජීවන් තුණ්ඩමන් මහත්මයාටත් අපේ ප්‍රසන්න රණතුංග මැතිතුමාටත් කරස්නාගල ජල යෝජනා ක්‍රමයේ සපයන්නා වූ ගම්වාසී සියලු දෙනා වෙනුවෙන් අපි ස්තුතිය මේ අවස්ථාවදී පුද කරනවා.